අවජාතික පුනරුදයක් වෙනුවෙන් මාලිමාවේ ගොවිජන රැලිය පොළොන්නරුව හිඟුරක්ගොඩ නගරයේදී පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ මූලිකත්වයෙන්ුයි. අපි අම්මා තාත්තා කොච්චර රැකබලාගෙන දරුවා හැදුවත් දරුවා ලදරු මන්දපෝෂණයට ගොදුරු වුණොත් දරුවාගේ මොළය වර්ධනය වෙන්නේ නැහැ. දරුවාගේ ශරීරය වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා වයසට සරලන බරක් නැහැ. උසට සරලන බරක් නැහැ. කෙසඟ සිරුර නැද්ද ගම්මල? මෙහෙම උරුම වෙලා තියෙන අපේ ජීවිතේ. අපි වැහැරිච්ච මිනිස්සු. නේද අවුරුදු 60 70 වෙනකොට කෙස් පැලෙනවා, හම රැලි වැටෙනවා, දත් තැලෙනවා, වකුටු වෙනවා. රනිල් වික්‍රමසිංහ අවුරුදු 75 වෙනකොට ජනාධිපතිකම් කරනවා. ඒ මාරු වැඩක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි වජිරාභය වර්ධන කියනවා 87 වෙනකන් දෙන්නලු. හොඳට තියෙයි. අපි තමුන් වහන්සේලා යෝජනා කරන්නේ මොකද්ද? ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක්. අපි ආර්ථික සැලසුම් හදලා රට ගොඩනැගීම සඳහා අපිට අවුරුදු කීපයක් ගත වෙනවා. හැබැයි ආරම්භක වශයෙන් හැම පුරවැසියෙකුටම ආහාර වේල සහාතික කරනවා. හොඳ ගුණාත්මක ආහාර වේලක් ලබා දෙනවා. ආදායමක් තියෙනකොට ආදායමෙන්, ආදායමක් නැති කෙනෙකුට ආදායමක් හදලා, ඒත් නැති කෙනෙකුට සහනාධාර. මතක තබා ගන්න, පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීමට සරිලන සහනාධාර ක්‍රමයක් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව අනුගමනය කරනවා. රනිල් වික්‍රමසිංහ කියන මොකද්ද? 2048 වෙනකන් ඉඳලු කණ්ඩ දෙන්න. නේද? කණ්ඩ නැතුව ආර්ථිකය ගොඩනගනවා කියලා සීන හදලා වැඩක් තියනවද? නෑ. අපි ජනතාවගේ මූලික අවශ්‍යතාවය ආහාර පළමු වටේම සහතික කරනවා. හොඳ ආහාර වේලා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.